ආයුබෝ වන් කිව හැමෝටම. ඔන්න අදත් මම ට්‍රැවල් වීඩියෝ එකක් කරන්න යනගම ඉන්නේ. අද මම යන්නේ බත්තලේගල බලන්න තමා. ඉතින් අපි බලමු කොහොමද මේ ගමන වෙන්නේ කියලා. මම පිළිමතලාව නුවර පැත්තෙන් තමයි එන්නේ. මේක මාවනෙල්ලට ගිහිල්ලා යන්න ඕනේ. ඉතින් බත්තලේගලට යන අතරමඟදී තමයි මම මේ නවත්තලා පොඩ්ඩක් ගත්තේ වීඩියෝ එක. එහෙනම් ඉතින් අපි බලමු බත්තලේගල ගිහිල්ලා බත්තලේගල මොනවද තියෙන බලන්න තියෙන්නේ, බත්තලේගල සුන්දරත්වය කොහොමද කියලා ගිහිල්ලා බලමු. එහෙනම් ඉස්සරහදී අපි හම්බෙමු. ඔන්නහොම තමා බතලේගල පඩි පෙළක් තියෙනවා නගින්ද. ටිකටම ඔය පඩි පෙළ දිගේ යන්න ඕනේ. අවසරත් එක්ක ටිකක් මහන්සිය පඩි පෙළ නගින්ද. පඩි නම් මේ ළඟදී හදපු පඩිද කොහෙද, ඉස්සර නම් පඩි පෙළ තිබ්බේ නැහැ මෙහි. යම් බලන්න ඉස්සරහට දැන්. තව ටිකක් තියෙනවා යන්න. ගිහිල්ලා බලමු. ඔන්න දැන් පඩි පෙළ නැගලා නැගලා පොඩි කැලෑවක් වගේ පාරකට ඇතුල් වුණා. දැන් නම් ඇඟට සීතලයි. උමු තමයි යන්න තියෙන්නේ. දැනටම පොඩ්ඩක් හැක් වෙලා ඉන්නේ. ගල් පඩි ටිකක් තියෙනවා කැලෑවක් ඇතුලේ. උමු යන්න තියෙන්නේ. යන් ඉස්සරහට උඩට ගිහිල්ලා පෙන්නන්නම් ඔයාලට කොයි වගේද view එක, මොනවද බලන්න තියෙන්නේ කියලා. ඔන්න ඉතින් කැලේ පාර ගිහිල්ලා 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 කැලේ පාර ඉස්සරහින් ඉවර වෙනවා. ඊට පස්සේ තියෙනවා කොන්ක්‍රීට් පඩි පෙළක්. ඒක දිගේ තමයි යන්න තියෙන්නේ. එතනින් එහාට නම් හොඳටම අවුවයි වගේ. අවුව තමයි පේන්නේ. ඔන්නෝම තමයි ඉස්සරහ ඉතුරු ටික අපේ බතලේගල පර්වතයට යන්න තියෙන්නේ. මේ ගොඩක් දේවල් අලුතෙන් හදලා තියෙනවා. මේ කොන්ක්‍රීට් පඩි පෙළ වුණත් ළඟදී දාපු එක. මං ඔයිට කලින් අවුරුදු 5කට 6කට වගේ උඩ දියෙද්දි මේ මොකුත් තිබ්බේ නැහැ. කොන්ක්‍රීට් කළ හැම තිබ්බේ නැහැ මොකුත්. කැලෑ පාරක් තිබ්බේ. උඩ පන්සලක් තියෙනවා කියලා මං හිතනවා දැන්. එහෙනම් හොඳටම දාඩියයි අවුවයි ඔක්කොමත් එක්ක ටිකක් මහන්සි වැඩි. ඔබටම හැක් වෙලා ඉන්නේ අද නම්. මතම පාර තියෙන්නේ අලගල්ලට වඩා ගමන ලේසි වුණාට අලගල්ලේ නගිනවට වඩා පොඩ්ඩක් මහන්සි වැඩි වගේ මේ ගමන. ඔයාලට මතක ඇති පෙට්ටි කළ මම කියපු ගමනෙත් රැහැයෝ කෑ ගැහුවා. හොඳනම රැහැයෝ ගමක් නැද්දේ වගේ ගියා. මේකෙත් රැහැයෝ කෑ ගහනවා එනවා. මෙහෙත් රැහැයෝ ඉන්නවා. ඔන්න තවත් හල්තෙන් හදපු පඩි පෙළක් තියෙන්නේ. ඌරන් සැර තියෙනවා නියමෙටම. ආය කූඩටම යන්න ඕනේ අපි.
සරයි කියලා බෑනි. ඉල්ලා බලමු ඉතින්. ඔයාලට මෙතනින් බැලුවොත් ඔන්න ඔය වගේ view එකක් තමයි තියෙන්නේ. කඳුපන්ති ගොඩක් පේනවා ඈත. උඩට කියලා බලමු මොනවද අපිට පේන්නේ කඳුපන්ති කොහොමද කියලා. සරණ හොඳටම තියෙනවා. ඔව් සරයි 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 ගහක් කොළක්වත් නැහැ ළඟ පාතක. වල්ලා ඔය වගේ view එකක් තියෙනවා. ඉතින් මෙතන චෛත්‍යයක් හදලා තියෙනවා පේනවා. ළඟදී හදලා තියෙන එකක් මම හිතන්නේ. ඉස්සර මෙතන චෛත්‍යයක් තිබුණ නෑ. තිබ්බා පොඩි එකක් තිබ්බේ. පාරක් ටිකක් ලොකුවට මේ ටිකේ තියෙනවා. ඓතිහාසික බතලේගල බෞද්ධාලෝක විහාරස්ථානයට පිවිසෙන ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. ඉතින් මේ තියෙන්නේ ඓතිහාසික බතලේගල බෞද්ධාලෝක විහාරස්ථානය. මියකි ස්ථාන මෞපියගුණ සැමරු මහා විහාර ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ ආලෝක විහාර ශ්‍රීපාද පද්ම පුරාණ ගල්ලෙන විහාරය රාවණා දේවාල දෙවොල් බලමු. චෛත්‍යයක් තියෙනවා අපිට බලාගන්න. දෙවියන්ගේ පුරක් හරි ලස්සනට තියෙනවා එක. ඔන්න අපි දැන් උඩහට ඇවිල්ලා චෛත්‍ය පහු කරලා පොඩ්ඩක් ඉස්සරහට යනවා. එතන තියෙනවා ගල්ලෙන විහාරය. මේ පැත්තට view එකක් තියෙනවා. අපි බලමු පල්ලෙහාට ගිහිල්ලා. පරිසරය නම් ඇත්තටම කියන්න ඕනේ හරිම නිෂ්කලංකයි. හරි නිදහස්. ඒ වගේම පිරිසිදුව තියාගන්න ඔයාලත් වග බලාගන්න. පරිසරය ඇත්තටම හරි පිරිසිදුව මෙහි තියෙනවා. මේ පිරිසිදුකම ඒ විදිහටම රැකගන්න වග බලාගන්න. මෙතන තියෙනවා ගල්ලෙනක්. මෙතන තමා තියෙන්නේ මෙතන. උයලා පෙහෙලා තියෙන තැනක් වගේ පේනවා. එතකොට තව මෙහාට වෙන්නත් අපිට
විහාරයක් හෝ කක්කෝ දෙයක් බලාගන්න තින යම් බලන්න. මෙතන තිබ්බ වතුර එකතු වෙනවා, මේ ගලෙන් ඇවිල්ලා වතුර එකතු වෙනවා. මොකද මට ඒක හොඳට මතකයි, එතන වතුර අරගෙන තමයි අපි රෑ කෑම ඉුවේ. ඉඩෝරේටත් දන්නේ වතුර හිඳිලා තියෙන්නේ. ඔය විදිහට තමයි අද වෙද්දි මේක දැක ගන්න තියෙන්නේ. උඩට ආවට පස්සේ මේ වගේ ආය පොඩි අඩිපාරක් වගේ තියෙනවා කැලේ ඇතුලේ යන්න. එතකොට ඉස්සරහින් පාර ඉවරයි. බලමු ගල උඩට නැග්ගොත් මීට වඩා හොඳ view එකක් බලා ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ගල උඩට ගිහිල්ලා බලමු. විවේකක් තියෙන තැනකට ආවා. සූම් කරලා පෙන්නන්න. ඔය විදිහට තමයි තියෙන්නේ. මගේ ඇඟිල්ල කෙනින් මේ හරිය පේනවා. මාවනල්ලි ඉඳන් අපි ආපු පාර. ඊට පස්සේ අතනර දියල්ලක් පේනවද දන්නේ. ඒ අහුපිනියල්ල කියලා තමයි මම විශ්වාස කරන්නේ. තව ටිකක් උඩහට ගිහිල්ලා බලමු තව මොනවද බලන්න තියෙන්නේ කියලා. අමු තමයි මේ ටිකේ view එක තියෙන්නේ. අපිට අම්බලුවාවත් පේනවා. මේ මෙතන හරි කෙලින් ඇඟිල්ල කෙලින් උඩට පේනවා සුදු පාට අම්බලුවාව ටවර් එක. කැමරාවට නම් පේනවත් දන්නේ නැහැ. අතන පේනවා අහුපිනියල්ල. අර ආරං අර අතන හරියට මගේ ඇඟිල්ල කෙලින්. තව ටිකක් උඩට ගිහිල්ලා බලමු ආයෙ කොහෙද බලා ගන්න පුළුවන් කියලා. ඔන්න මෙතන
මුදුනට මාවා. මේ වගේ තමයි වටපිටාව පේන්නේ. හවසට නම් හරි ලස්සන ඇති මෙතන. ඉර බහින වෙලාවක පෙට්ටි ගලක් ගියා, ඉර බහිනව බලන්න බැරි වුණා. එදත් වෙලාව තමයි. අදත් මෙතන ඉර බහිනකම් කියලා ඉන්න එච්චර වෙලාවක් ගොඩක් වෙලා අපි ඉන්නේ. මම ඉන්නේ නැති වෙයි. ඔබ සැරත් එක්ක. ඇත්තරම කියන්න ඕනි ඉතින් මේ view එක නම් මාර ලස්සනයි. ඔබ සැර තිබ්බත් ජීවිතේ කන්දක් උඩ නැගලා ඈත බලාගෙන ඉඳගෙන ඉද්දි ගොඩක් වෙලා ඉඳන් ඉන්න හිතෙනවා මට නම් කොච්චරේ හිටියත් ඇති වෙන්නේ. මනස නිදහස් වෙනවා මගේ. මං ආසම කරන දෙයක් දැන් මගේ ජීවිතේ. මෙතනත් අපිට බලා ගන්න පුළුවන් ඝණ්ඨාරයක් සහ ශ්‍රීපාද පద్මේ. එතන ගාන්ටාරයක් තියෙනවා. ආලෝක විහාරය. ඔන්න ඉතින් මගේ උදේ සහ දවල් ආහාරي අද මේකෙන් තමයි සැනසෙන්න වෙන්නේ. පොල් සම්බෝල තියෙනවා, මාළු තියෙනවා, පරිප්පු තියෙනවා, බත් තියෙනවා. එහෙනම් ඉතින් ඒකත් කාලා තව ඉස්සරහට ගිහිල්ලා හම්බෙමු. සරහ ඈත වහිනවා පේනවා. කොටසකට පොඩි මීදුමක් වගේ යනවා පේනවත් දන්නේ. මේ පැත්තත් එක්ක බැලුවාම අර ටිකට වහිනවා. මේ පැත්තටත් නෑ වැස්ස. මේ මැද කොටසට වැස්ස. මේ ටිකටත් නෑ. ඉතින් ඔහොම තමයි කන්දක් උඩ නැග්ගාම ලස්සන දේවල් හිතා ගන්න බැරි දේවල් ගොඩක් බලා ගන්න පුළුවන්. සබාදාමි ඒ අපූර්වත්වේ හොඳටම විඳින්න පුළුවන්. ඒ ටිකට හොඳටම හයියෙම වහිනවා. ඉන්න ඉස්සෙල්ලා අපි ගියා චෛත්‍ය පැත්තට. ඉන්න දැන් අපි යනවා අනිත් පැත්තට. අනිත් පැත්තට යන්න යනකොටම ඇතින් පේනවා අලගල්ල. කොහෙට ගියත් පේන අලගල්ල. අපට පේනවා කියලා හිතනවා මම. අර ඈත ලොකු කන්දක් පේන්නේ. ඒ ඇවිල්ලා අලගල්ල.
මෙතනින් පේනවා දෙවණේක දෙවනගල බලමු තව ඉස්සරහට ගිහිල්ලා ගට්ටියක් කෑම්ප් කරලා ඉඳලා තියෙනවා. මෙතන කෑම්පින් කරන්න පුළුවන්. මමත් එකපාරක් ඇවිල්ලා කෑම්ප් කරලා තියෙනවා. උදේට එහෙම හරි ලස්සන view එකක් තියෙනවා. හවසටත් එහෙමයි. මේ තියෙන්නේ තවත් කෑම්පින් කරපු තැනක්. කෑම්පින් ඉතින් කරාට නම් ගමන් නෑ. ප්ලාස්ටික් පොලිතින් දාලා යන්න නැතුව ඔලගෙන එනවා. එහෙමම අරන් යනවා නම් හොඳයි. අපි ගිය පැත්තට වඩා මේ පැත්ත ගොඩක් ලස්සනයි වගේ. මේ පැත්තට හොඳට හුලඟක් තියෙනවා. view එකත් හොඳටම තියෙනවා. මේ ඇවිල්ලා චෛත්‍ය පැත්තට යන්න නැතුව අනිත් පැත්තට ආපුවම තියෙන view එක මෙහෙම තමයි. මේ හරියට ලොකු area එකක් පේනවා. අර පැත්තටත් area එකක් පේනවා. මේ පැත්තට පේන්නේ නැති ගොඩක් පැත්තක් මේ පැත්තට පේනවා. මෙතන ලොකු area එකක් තියෙනවා බලන්න. ඒ කියන්නේ ලොකු view එකක් තියෙනවා වටපිටාව. හොඳටම තියෙනවා. මේ පැත්තේ අර පැත්තට වඩා හුලඟක් වැඩි. ඉතින් ඔන්න ඔහොම තමයි view එක තියෙන්නේ. යා ඉස්සරහට ගිහිල්ලා බලමු. ඔන්න ඔහොම තමයි තියෙන්නේ මේ පැත්ත. කැම්පින් කරන්න නම් මරු මේ හරිය රැට ෂුවර් එකටම නියමෙටම ඇති ආසයි තන ඇත්තරම. ළඟදිම කැම්පින් එකක් එන්නම් බතලේ ගල අරගෙන. ඉතින් ඔන්න ඕක තමයි අපිට පේන view එක. මෙතන ඉඳන් බැලුවොත් මෙතන සරදියල් ගල පේනවා. එතකොට මෙතන මාවනැල්ල ටවුම පේනවා. ඊට පස්සේ මේ ටිකි පේනවා. මේ මගේ ඇඟිල්ල කෙලින් මගේ බැලුවොත් ජුම් කරන්න මේ ටිකේ තියෙනවා හිඟුල හරිය. අතන සරදියල් ගල තියෙනවා. මෙතන බතලේ ගල තියෙන සොරි අලගල්ල තියෙනවා. එතකොට අතන හිඟුල. ඊට පස්සේ බලමු තව ටිකක් එහාට ගිහිල්ලා තව මොනවද තියෙන්නේ කියලා. ඔය වගේ තමා view එක. ඇත්තටම ඉතින් වචන වලින් කියන්න බෑ. මං හැමදාම කියනවා වගේ මේ තැන් වලට ඇවිල්ලා විඳලා බලන්න ඕනේ. හරි ලස්සනයි මේ තැන්. ලංකාවේ කන්දම් මුදුනට නැග්ගාම හරි සුන්දරයි. බලන්න ගොඩාක් දේවල් තියෙනවා. පරිසරයේ නිදහසේ උඩරිම විඳ ගන්න පුළුවන්. ඔය වගේ තමා ඉතින්. එතකොට මේ පැත්තට ආපුවාම අර රෙහෙට්ට උඩට මෙහෙම පාර දිගට ඇවිල්ලා වංගු ටිකක් එක්ක උඩහට යනවා. ඒ කඩු ගන්නව
කොළඹ නුවර පාර කඩුගන්නාව පැත්තට යනකම් පේන්නේ අපිට කඩුගන්නාව ඉඳන් එනකොට හොඳට නිකන් තොප්පියක් වගේ බතලේගල කන්ද බලා ගන්න පුළුවන් කඩුගන්නාව පල්ලම් බහිද්දි. එතන ගල් පොත්තක් තියෙන්නේ. ඔයාල වුණත් ආවොත් හරි පරිස්සමෙන් මේක දිගේ යන්න, වැටුණොත් එහෙම ඉතින් වැටෙන තැනක් හොයාගන්න බැරි වෙයි. මේ පල්ලෙහා පේනවනේ හෙල. එහෙනම් ඉතින් බතලේගල ගමන මෙතනින් ඉවරයි. හවස් වේගෙනත් එනවා. අර පැත්ත අඳුරු කරගෙන වීදුමක් ලොකුවට බාගෙන එනවා. පේනවා ඇති වැස්සක් එනවා. මේකට වහින වෙලාවට ඉන්න බෑ කියලා තමයි මේ එක්කෙනෙක් කිව්ව. මෙතන බලාගන්න එක්කෙනෙක් අකුණු ගහනවා කියලා. ඉතින් අලගල්ල බතලේගල ගිහිල්ලා දැන් ඉතින් ගෙදර යන්න බහින ගමන් මම ඉන්නේ. එහෙමනම් ඉතින් තව දවසක තව අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. අදට මම බතලේගල ඉඳන් නවතිනවා. ඔයාලා channel එක subscribe කරලා නැත්තම් channel එකට subscribe එකක් දාන්න, like එකක් comment එකක් දාන්න. ගණන් ගන්න එපා, දාඩිය පෙරලා ඉන්න හොඳ නවතින්න. ලයික් එක කමෙන්ට් එක අනිවාර්යෙන් දාන්න, channel එක subscribe කරලා නැත්නම් subscribe එකකුත් දාන්න. එහෙනම් තව දවසක හම්බෙමු. ජය වේවා.